නෙත්මාව දුටු විගස නැගී සිටි දුලාරි ඇය වෙතට ගමන් කළේ සිනාවකින් මුහුණ සරසාගෙන ඇය ලංවත්ම නෙත්මා තුළ යම් චකිතයක් ඇති වූ නමුත් ඇගේ සිනහව නිසා එය සමනය විය දුලාරි සැබවින්ම සිටියාට වඩා බොහෝ සෙයින් හැඬ වී ඇති බව නෙත්මා හට සිතින එමෙන්ම මේ වන විට ඇගේ කුසද යම් තරමකට ඉදිරියට නෙරා තිබින දුලාරිගේ මුහුණෙහි වූ ප්‍රියමනාප බව දෙස ආදරයෙන් බැලූ නෙත්මා කතා කළාය දුලාරි ගොඩක් ලස්සන වෙලා ඇත්තමයි හිටියට වඩා ගොඩක් ලස්සන වෙලා නෙත්මා එසේ පිටකලේ හදවතින්ම ආවචන නමුත් සෑම වචනයකම අඩුවක් දකින්නට හුරු වූ අශෝකාගේ නොසතුටට එම වචන හේතු විය හිටියට වඩා නෙත්මා නොකිය කියන්නේ දුලාරි ඉස්සර කැතයි කියලාද පෙරදී දුලාරි මිස් යනුවෙන් ඇමතූ නෙත්මා මෙලෙසට නමින් කතා කිරීම නිසාද ඇයි සිටියේ කෝපයෙනි ඉස්සර කැතේක වැඩක් නැහනේ දැන් ලස්සනයිනේ නේද නෙත්මා දුලාරි වහා එසේ පැවසුවේ ඇය පැවසූ කතාවෙන් නෙත්මාගේ හෝ කුසුම්ගේ සිත රිදෙවි යයි කියා අශෝකා තවමත් තමාට ප්‍රිය නොමැති බව නෙත්මාට වැටහුණ නමුත් ඇය තමාට මුල් දිනවල සැලකූ ආකාරය නෙත්මාගේ සිතේ තිබූ නිසා ඇය තරහවක් නොසිතුවාය ඔයාට කවදද ඩේට් එක තියෙන්නේ නෙත්මා දුලාරි අනතුරුව නෙත්මා සමගින් එලිමහනට ගොස් කතාවට වැටින දුලාරිගේ හා නෙත්මාගේ දරු ගැබ් අතර පරතරය සති තුනක පමණ කාලයක් විය සම වයස් සොයුරියෝ හුදකලාව ඔවුන්ගේ පළමු අත්දැකීමෙහි සියල්ල දෙදෙනා අතර හුවමාරු කරගත්තේ ඉන් අලුතින් දෑ ඉගෙන ගැනීමට හැකි බව සිතා දුලාරි ඉතා සුහදශීලී ලෙසින් කරුණු සඳහන් කරන විට නෙත්මාද ඇය හා සමීප විය සොහොයුරියක් නොමැති ඇයට දුලාරිගේ වෙනස් වීම සමග ඒ අඩුව පිරවුණු නිසා ඇගේ සිත බොහෝ සතුටට පත් විය එදින නෙත්මා මුළුතැන්ගේ වෙතට ගමන් නොකළේ දුලාරි සමගින් කළ කතා බහ දීර්ඝ වූ නිසා පුද්ගලික විස්තර තථා කිරීමෙන් පසු දුලාරි රටතොට විස්තරද පවසන්නට වූයෙන් නෙත්මා ඒවා ආශාවෙන් අසා සිටින්නට විය ඒ අතර නළුනිලියන්ගේ ඕපාදූපද යම් තරමකට තිබූ නමුත් නෙත්මා ඇය පිළිබඳව අහිතක් නොසිතීය ඔහොම එක තැනකට වෙලා හිටියොත් නෙත්මට බබා ලැබෙද්දී අමාරු වෙයි දුලාරි මොහොතකට නිවස තුළට ගිය මොහොතේ නෙත්මා තවදුරටත් එලිමිහනේ රැඳී සිටියේ රේෂ්මද පැමිණීමට වේලාව ආසන්න නිසා නෙත්මා වෙතට ලං වූ අශෝකා පැවසූ කතාවෙන් ඇය අපහසුතාවයට පත් විය මං වෙනදට උගෙනව නැන්දා අශෝකාහට නැන්දා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට බියක් ඇති වූ නමුත් වෙනත් නමක් සිතාගත නොහැකි නිසා ඇය එසේ පිළිතුරු දුන්නාය දැන් කාලේ ගෑනු හදන්නෙම හොරාට ඉන්න කාලා කාලා අරලා ලෙබරුම් ගියාම දරුවා වදන්න දස දුක් විඳින්න ඕන අන්තිමට දරුවගේ ජීවිතේ නිකන් නැති වෙනවා අශෝකා කිසිදු පැකිලීමකින් තොරව එවැනි භයානක කතාවක් පවසන විට තවමත් ඒ පිළිබඳව කිසිදු අත්දැකීමක් හෝ නැමැති නෙත්මාගේ ගත හිරිවැටී යන්නට විය එනිසාම ඇය අශෝකා දෙස බලා සිටියේ දෑස් විශාල කරගෙන මුහුණ දහඩියෙන් පොඟවාගෙන නෙත්මා ප්‍රෙග්නට් උනේ ඉන්දියාවලදී නේද දැන් සති කීයද ඔයාට පීරියඩ් නතර උනේ කවද්ද අශෝකාගේ මුවට නිදහසක් නොවීය
ඇයි මේ සැරසෙන්නේ තමාට අවනම්බු කිරීමට දෝ කියා සැකයක් සිත කොනක ඇති වෙමින් පවතින මොහොතක වුවත් නෙත්මා සත්‍ය තොරතුරු පැවසුවාය. ඇය පැවසූ තොරතුරු අනුව කාල වකවානු ගණනය කරමින් අශෝකා මොහොතකට පසු හඬ අවදි කළාය. නෙත්මා නූලෙන් බේරිලා තියෙන්නේ නේද? දින එහෙම හෙවුනා නම් රේෂ්ම පුතා වුණත් නිකන් ඔයාව සැක කරනවනේ නේද? අශෝකා පවසන අන්දමේ අසම්මත ක්‍රියාවන් පිළිබඳව වැරදීමකින් හෝ නොසිතා සිටි නෙත්මා හට මේ මොහොතේ තමා නිරුවත් වූවා වැනි හැඟීමක් දැනී සිත විලියෙන් හැකිලී ගියාය. මම කවදාවත් මගේ මහත්තයාට වැරදි කරන්නේ නෑ නැන්දා. අනික එයා මාව සැක කරන්නේ නෑ කවදාවත්. ඒ තරම් අපි අතර හොඳ බැඳීමක් තියෙනවා. යැයි කියා පැවසීමට නෙත්මා හට අවශ්‍ය කළ නමුත් වචන ගොනු කරගත නොහැකිව ඇය ගොළු විය. මේ අතර රේෂ්මගේ කාර්යය පැමිණි බව දැනගත් අශෝකා නිවස තුළට ගමන් කළේ නෙත්මාගේ සිත රිද වූ කුරිරු සතුටද ඇතිව. දෑස් අගට කඳුලලි උනා තිබූ බැවින් නෙත්මා දෙයත්වලින් මුළු මුහුණම පිසදමාගෙන රේෂ්ම පිළිගැනීමට පෙරට ගමන් කළාය. සියල්ලන් සතුටින් පසුවන මොහොතක නිසාත් රේෂ්මගේ නෑදෑයින් ඔහු සමගින් බේද කරවීමට ඇයට අවශ්‍ය නොවූ නිසාත් නෙත්මා අශෝකාගේ වචන නිසා ඇති වූ වේදනාවන් තමා තුළම සඟවා ගන්නට විය. අද නෑයෝ ඇවිත් වගේ මගේ බණ්ඩි ගෙඩියාව බලන්න. රේෂ්ම කාරයෙන් බසිමින් පැවසූයේ තම මාමාගේ කාරය හඳුනාගෙන. ඔහු පැවසූ ආදර නාමය නිසා නෙත්මා සිනාසුනේ කෝල අයුරින්. බබිත්තාවද සුදුනෝනා? ඔහු යළිත් විමසුවේය. ඔව් මහත්තයෝ, ඔක්කොම ආවා. නැන්දා කෑම ජාති ගොඩක් අරන් ඇවිත්. නෙත්මා පවසන විට කෙලගිලුනේ රේෂ්මහට. ඔයාට නෙමෙයි, මට ගෙනාවේවා. එය දුටු නෙත්මා පැවසූයේ සිනාසෙමින්. එදින රාත්‍රිය දුනු සිංහ නිවසේ පුංචි සාදයක් වැනිය. ඉස්සර මම කැමති නෑ බබි, අපේ දිහාට කවුරුත් එනවට. රේෂ්ම කතාවට මුල පුරන විට දුලාරිද කතා කරන්නට වූයේ ඔහු සමග දබරයට තවමත් ඇගේ සිත හුරු නිසයි. ඒ කියන්නේ අපි එනවටවත් කැමතිලා නැහැ. බලන්න අම්මි, මේ රේෂ්මයගේ හිතේ තිබිලා තියෙන දේවල්. පණින්නේ නැතුව හිටහංකෝ කියලිවර වෙනකන්, යැයි රේෂ්ම පැවසූ පසු සියල්ලන් ඔහු දෙස බලා සිටියේ රසවත් කතාවට සවන් දෙමින්. මම ආස මාමියනවට විතරයි. ඒ අරුණම වෙන කවුරුත් එනවට කැමති නෑ. මට ඒක හරි කරදරයක්. ඒත් මට දැන් තමා තේරෙන්නේ ගොඩක් අය එකතු වෙලා ඉද්දි එතන වෙනම සතුටක් කියලා. ඇත්තමයි, අද අපේ අනිත් ළඟම නෑයොත් හිටියනම්. රේෂ්ම පුතා හිතන පතන විදිහ සෑහෙන්න වෙනස්සලා. පසෙක සිටි අශෝකා පැවසුවාය. ඔව් නැන්දි, ඒ වෙනසට හේතුව මගේ අම්මී මගේ සුදු නෝනයි තමා. රේෂ්ම පවසන විට නෙත්මා තම මව දෙස බලා සිනා වූයේ දෑස් සිහින් කර. ඉතින් අම්මි ඉස්සරත් හිටියනේ, ඒ කාලේ පුතා හොම හිතුවේ නෑනේ. ඒ කියන්නේ රේෂ්ම පුතා වෙනස් වෙලා තියෙන වයිෆ් නිසා. අශෝකා ඇනුම් පද සූරයෙන් පවසා තව දුරටත් කතා කරන්නට විය. දැන් කාලේ කොල්ලෝ ඔහොමමයි. අම්මට වඩා ගෑණිට තමා අංක එක දෙන්නේ. අම්මා කියන දේ අහන්නේ නෑ, ගෑණි කියන දේ අහනවා. මේ මොහොතේ ආනන්ද දුරකථන ඇමතුමක් හා සම්බන්ධ වී පසෙක සිටි නිසා අශෝකා වචන හැසිරවීම පිළිබඳව තැකීමක් නොකළාය.
ගෑණි කියන දේ නෙමෙයි කවුරු කියන දේ ඇහුවත් මට නම් කමක් නැහැ හොඳට හැදෙනවා නම් ඒක නෙවෙන්න ඕනේ කුසුම් තරමක් වචන බර කර පැවසුවේ අශෝකාට තව දුරටත් වාචාල දෙඩවීමට ඉඩක් නොතබමින් සතර සාමිචියේ යදී ආනන්ද අශෝකා හා දුලාරි පිටව ගිය පසු නෙත්මා සිරිනාහට සහය වූයේ ඇයට බොහෝ සෙයින් වෙහෙස බව සිතා කුසුම් හා විජිතා ඇයට නින්දට යන ලෙස බල කළ නමුත් නෙත්මා නිදන කාමරයේ වෙත ගමන් කළේ සියල්ල පිරිසිදු කර පිළිවෙලක් කිරීමෙන් අනතුරුව ඇය නාන කාමරයේ වෙතට ගොස් මද උණුසුම් ජලයෙන් සිරුර පිරිසිදු කරගෙන රාත්‍රී නිදන ඇඳුමින් සැරසී පුයර සුවල්පයක්ද අතුරා ගත්තාය. අනතුරුව තම දිගු හිසකේ පීරා තනි කරලට කොණ්ඩය ගොතා ගත්තාය. ඇයි ඔහොම බලන්නේ? රේෂ්ම නෙත්මා දෙස බලා සිටි ඉරියව්ව නිසා ඇය එසේ විමසුවාය. නෑ මම මේ කල්පනා කරේ කෙල්ලන්ට කරන්න තියෙන දේවල් නේද? ගමනක් යන්න ගියත් කීයක් ජාති අඳින්නද? දැන් මහත්තයාට තියෙන දෙවන ප්‍රශ්නේ ඒකද? ආ? නෙත්මා විමසුවේ පනාවෙන් ඔහුගේ හිසට තට්ටුවක් දමා බොරු නපුරු මුහුණක් පෙන්වමින්. නෑ ඉතින් ඔයාලට අපි වගේ බෑනේ. අපිට නම් ටී-ෂර්ට් නැතුව උනත් ඉන්න පුළුවන්. නෙත්මා හා රේෂ්ම මුහුණින් මුහුණ බලා සිනාසුන අතර නෙත්මාගේ සිත එක්වරම දිව ගියේ සවස් යාමයේ අශෝකා පැවසූ කතාව වෙතට. ඇයට එය රේෂ්ම සමගින් පැවසීමට අදහසක් නොවූ නමුත් ඇයට ඒ සිත්ති තබාගෙන සිටීමට නොහැකි විය. මීට පෙර කිසිදු දිනක රේෂ්ම තමාව සැක කරන බවට ඇයට නොසිතූ තිබූ නමුත් අශෝකාගේ කතාවෙන් පසු ඇයට එසේ අන්තමින් මෙන් සිතෙන්නට විය. අශෝකා හටද වුමනා කළේ මෙය නෙත්මා පමණට බවඩා සිතනා බැවින් මෙසේ පැවසීමෙන් ඇය මේ පිළිබඳව සිතමින් ව්‍යාකූල වනු ඇතැයි ඇය අපේක්ෂා කළාය. මහත්තයෝ නෙත්මාගේ හිසකේ අගිස සමගින් හුරතල් වෙමින් සිටි රේෂ්ම ඇය දෙස බලන්නට විය. මට දැන් බබෙක් හම්බෙන්න කියලා මම දැනගත්තේ ඉන්දියාවලදිනේ. ඉතින් ඔයාට මාව මම කීවේ මම ගැන සැකහිතුනේ නැද්ද? නෙත්මා හට විමසීමට සිදු වූයේ එය පමණි. රේෂ්ම ඇය දෙස බලන්නට වූයේ මිනීමැරු බල්මකින්. ඒ ලෙසින්ම ඒ මොහොතේ ඔහුගේ හුරු අතද ඉහළට එසවී ගියේ ඇති වූ ආවේගය නිසා. රේෂ්ම කිසිදු දිනක බැල්මකින් හෝ තමාට රිදවා නොමැති නිසා නෙත්මාහට ඒ මොහොත දරා ගැනීමට නොහැකිව මහ අඬින් හැඬින. රත්තු වඟුරක් මතට දිය බාල්දියක් මැහැලී ගිය පරිද්දෙන් ඇගේ හැඬුම දැක කෝපය සංසිඳුවාගත් රේෂ්ම ඉහළට කරගත් අත ඇගේ හිස මතට ආදරයෙන්ගෙන ඇය දෙස බලන්නට විය. මොනාද ඔය හිතන කතා? මගේ සුදු නෝනාගේ හිතේ ඔය වගේ දේවලුත් තියෙනවද? රේෂ්ම බලා සිටියදීම කේන්ති අමතක කර වෙනස් වූයේ තමාට අසීමිත ලෙසින් ආදරය කරනා නිසා බවට හැඟී නෙත්මාගේ කඳුලැලි තව දුරටත් වැඩි විය. මට සමාවෙන්න මහත්තයෝ, මම ආයේ ඔය වගේ නරක දේවල් හිතන්නේ නෑ. කටහැකර ගෑණියෙක් වගේ නම් මම ඉවසන්නේ නෑ. ඉතින් කොහෙද දකිදි මගේ පපුව ගැලවිලා යන්නෙනවා. උඹට ගහන්න බනින්න තියා මට හිතන්නවත් බෑසුදු නෝනා. ඔය වගේ කතා හිතන්න එපා. අපි අතර එහෙම කතා කවදාවත් තිබිලා නෑනේ. රේෂ්ම ආදරයෙන් පැහැදිලි කළා මිස ඔහුට ඇයට එසේ කාරණාවක් සිතෙන්නට හේතුව පිළිබඳව දැනගැනීමටවත් අවශ්‍ය නොවීය. මට සමාවෙන්න මහත්තයෝ, ඔයා මේ ලෝකෙ හැම ගෑණියෙක්ම පතන ජාතිය මහත්තයෙක්.
ඔයා ගොඩක් හොඳ කෙනෙක්. හැම ගෑණියෙක්ම පතනවා කියන්න එපානේ. ඊගාවට මාව බෙදා ගන්න කට්ටිය වැඩි වේවි. රේෂ්ම මනමාලලෙසින් පවසා නිත්මාගේ කම්මුලක් මිරිකන්නට විය. මම කීවේ ඔයා වගේ තවය මේ ලෝකේ පහළ වේවා කියලානේ. නිත්මා සැහැල්ලුලෙසින් පවසා තව දුරටත් අශෝකාගේ කතා සම්බන්ධයෙන් විස්සෝප නොවි රේෂ්මගේ තුරුලට විය. රේෂ්ම අතපවන මානේ වූ සුවිචේ තද කර විදුලි පවන් නිවා දමා නිත්මා දෙසට හැරි අඳුර මැදින් ඇගේ සිරුරේ පහසට ඉවල්ලන්නට විය.